මේ යුග දරණී යුසුමෙන් කිසිම දූෂණයක් කියලා නැහැ අමූලික බොරුවක්. ඇත්තම ලැජ්ජ වෙන්න ඕනේ මේ අනුදිසනායක මහත්තයා. හරි ලේසි කාටවත් කියලා කියන්නේ අසූචි නමක්ද සල්ලි ගෙව්වා කියලා. ඊට වැඩිය ලොකු ප්‍රබල රටක් තරහ කරගන්න එක ඊට වැඩිය අපිට පාඩු වෙන්න පුළුවන් වෙයි. අපිට ඩොලර් බිලියන 1.5ක් ඩොලර් මිලියන 6 වගේ නෙමෙයි. ශ්‍රී ජයසිංහ මහත්මයා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය හැටියට කිව්වද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට කිව්වද මම දන්නේ නැහැ. මම කියන දේ පිළිගන්න සූදානම් නැහැ. මම දන්නේ ඒගොල්ලෝ කැබිනට් ඇමතිවරු හැටියටද මෙහා වෙන්නේ. එහෙම නැත්නම් දේශපාලන පක්ෂවල නායකයෝ හැටියට. ඒගොල්ලන්ගෙන් තමයි හඬෙන්නේ. මම නම් කැබිනට් එකේ සාමූහික වගකීම රකින්න. තුමාලත්ම ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍ය ජයසිංහ මහතා කියනවා ලෝකෙ පළවෙනි වතාවට අසූචි නැවකට වන්දි ගෙවන රජයක් මේ අපේ රට प्रश्न डॉलर ඒක ගෙවි යුතුයි ඊට වැඩිය මහ විශාල පාඩුවක් එහෙම නැත්නම් රටට වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුදිස්සනාගේ දුකදනෝ බලාගාරයේ මේ කිවිසුම සම්බන්ධයෙන් එලි කරන පුරු කැබිනට් මණ්ඩලෙ හෝ දන්නේ නැත්නම් මේක විශාල මේක මේකෙන් රටට මහා විශාල පාඩුවක් කරන වංචා නුසුරුකම් රජයේ සම්බන්ධයෙන් නේ මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මේ යුගදනේ මේ කිවිසුමෙන් කිසිම දූෂණයක් වෙලා නැහැ මේ යුගදනේ කිවිසුමෙන් අපි ගත්ත කැබිනට් තීරණ මම දන්නේ अमूलिक बोरुआ නිවැරදිව කෙලින් හිටගෙන ඉන්නවා මේ දේවල් අඩු විය යුතුයි ඒවා සිද්ධ විය යුතුයි මේ රටේ ජනතා බලාපොරොත්තු වෙන්නේ මට හිතා ගන්න බැරි පීඩිත පන්තිය ගැන කතා කරන අනුදිසනායක මහත්මයා මේ ගිවිසුමට විරුද්ධ වෙන කෙනා මට හිතා ගන්නවත් බැහැ අපිට කළුවෙන් සුළුෙන් තියෙනවා නම් මේ විදුලි ඒකකයක් ගන්න මිල අඩු වෙනවා කියලා ඒක කොහොමද දූෂණයක් තියෙන්නේ මිල වැඩි වෙනවනේ දූෂණයක් තියෙන්න ඕනේ ඉතින් පට්ටපල් බොරුවන්නේ මේ කියන්නේ ඇත්තම ලැජ්ජ වෙන්න ඕනේ මේ අනුදිසනායක මහත්මයා ඔබතුමාගේම රජයේ කැබිනට් අමාත්‍යවරු ත්‍රිදෙනෙක් මේ සම්බන්ධයෙන් විරුද්ධව කියලා තියෙනවා නේද ඒ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයනේ ඒගොල්ලෝ දේශපාලන පක්ෂ නියෝජනය කරන අය ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇති මෙහෙම විරුද්ධ කතා කරපුවම කරගෙන ඡන්දපදනම තියාගන්න පුළුවන් කියලා ඒක මම දන්නේ ඒගොල්ලෝ කැබිනට් ඇමතිවරු හැටියටද මෙහා වෙන්නේ එහෙම නැත්නම් දේශපාලන පක්ෂවල නායකයෝ හැටියට ඒගොල්ලන්ගෙන් තමයි හඬ වෙන්නේ මම නම් කැබිනට් එකේ සාමූහික වගකීම රකින්න